දසක්කිලව හැම මාදන පිළිගන්න අපි රියක් පාඩ මලාත් එක්ක ඉතින් අපි පහුගේ වීඩියගේද කතා කර අපි රියක්ට ඇපලිකේෂන් එකක් හදන්ඩ කලින් අපි ඉන්ස්ටෝල් කරලා තියාගන්න ඕනේ ඒවල් ගිහිපයක් තියෙනවා අපි ස්කෝඩ් ඉන්ස්ටෝල් කර අපි නොඩ්ජේ ඉන්ස්ටෝල් කරට නොඩ්ජේස් පාවිච්චි කළම නැත නොඩ්ජේසිකුඩ අපි ඕන කරන පැකේජෙස් අපි ගන්ඩ නොට් පැකේජ් මනජමස NPM කියකත්තියෙන කියල කතා කර යාන් කෙලක් ගැන කතා කර තින් යාන් කෙනක පින්ස්ටෝලුත් කරගත් අපේ කම්පියුටකට ඉති තනින් පස්සපි කතා කර අපි ඊළඟට කතා කරන්න තියෙන්නේ පියෝ රියක්ටොලින් හදාගන්න රියක්් ඇප් එකක් එම නැතන් කම්පනන්ස් හදන්න ඕන කියලා තේතනදී අපි කතාවනම් මුලින් අපි පියෝ රියක්ට් ඇප් එකක් හදමු කියලා ඉතින් අපි අද කතා කරන්න හදන්නේ ඒ පියෝ රියක්ට් ඇප් එකක් කොමද හදන්න ඉතින් අපි සාමාන්‍යයෙන් හදන රියක්ට් ඇප් එකක් වගේ නෙමේ මේක ඇතරම රියක් ඇප් එකක් කොහමද හැදෙන්නේ කියන එක ගැන අවබෝධය ලබා ගන්න තමයි අපි මේක හදන්නේ. අපි ඇත්තටම ප්‍රොජෙක්ට් එකක් හදනකොට මේ විදිහට නෙමෙයි රියක්ට් ඇප් එකක් හදන්නේ. හැබැයි රියක්ට් කොහමද වැඩ කරන්නේ කියන එක ගැන මීට වඩා ගැඹුරින් අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් මේ රියක්ට් ඇප් එක කොහමද ඇත්තටම හැදෙන්නේ කියන එක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් ලබා දෙන්න තමයි අපි මේ මෙතඩ් එක පාවිච්චි කරන්නේ. ඉතින් මෙතනදී අපි කරන්නේ අපි අර සාමාන්‍ය විදිහට NPM EO යාන් පාවිච්චි කරලා රියක්ට් කියන පැකේජ් එකක් ඉම්පෝට් කරගෙන ඒ මුකුත් කරන්න හැ අපිට කරන්න පුළුවන් සරලම ක්‍රමවේදයට තමයි අපි මෙදේ කරන්න. ඉතින් ඒකනේ හරියට ඔයගොල්ලෝ දන්නවා ගොඩක් ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජස් වල තියෙන බේසික්ම ලෙවල් එක තමයි අර hello world කියලා කියන්නේ. Java ගත්තත් Python ගත්තත් ඕනම ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක තියෙන පළවෙනිම කෝඩ් සාම්පල් එක තමයි hello world කියලා ටෙක්ස්ට් එකක් print කරන්නේ. ඉතින් මේ react වලට ආපුවාම react වල hello world වගේ තමයි අපි දැන් මේ කරන්න හදන කෝඩ් එක තියෙන්නේ. හැබැයි ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් මේක පොඩක් ඒතර සංකීර්ණයි කියලා. හැබැයි මම ඔයගොල්ලන්ට එකින් එක පියවරෙන් පියවර පැහැදිලි කරලා දෙන්නම් මේකෙදි මොකක්ද ඇත්තටම වෙන්නේ කියලා සහ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඉතින් මේක තේරුම් අරගෙන ඉස්සරහට යනවා කියලා කියන්නේ අපිට රියක්ට් ඇප්ලිකේෂන් එකක් හදන අවස්ථාවේදී මේ ගැන අවබෝධය ලබාගෙන තියා ගැනීම සෑහෙන වැදගත් අපිට ඉස්සරහට තියෙන දේවල් බොහොම පහසුවෙන් තේරුම් ගන්න. ඉතින් අපි බලමු කොහොමද මේ පියෝ රියක්ට් වලින් ඇප් එකක් අපි බොහොම සරල මට්ටමේ ඉඳලා හදන්නේ කියලා. හරි ඉතින් සුපුරුදු විදිහට මම ෆෝල්ඩර් එකක් හදා ගන්නවා මේ ෆෝල්ඩ එක ඇතුළේ මම තව ෆෝල්ඩ එකක් හදාගන්න SRC කියලා මේ SRC කියන ෆෝල්ඩ එක නම් අත්‍යවශ්‍යම දෙනවට අපි ඉස්සරහට මේක යූස් වෙන හින්දා අපි මේ විදිහට හදාගමු. මේ SRC කියන ෆෝල්ඩ එක ඇතුලේ මම හදා ගන්නවා index.html කියලා. ඉතින් මෙන්න මේ HTML ෆයිල් එක ඇතුලේ මම හදා ගන්නවා HTML boilerplate එක පාවිච්චි කරලා මේ structure එක. මේකෙදි මම ටයිල් එකට යූස් කරනවා react app කියලා. පස්සේ මම බොඩි ටැග් එක ඇතුලේ div එකක් ලියා ගන්නවා. ඒකට මම id එකක් දානවා. id සමානයි root කියලා. ඉතින් ඊට පස්සේ අපි මේ හදන එකට මංගල් කලින් හදාගත්තු ස්ටයිල් ෆයිල් එකක් නැත්නම් ස්ටයිල් ෂීට් එකක් තියෙනවා. ඉතින් ඒකේ මේ තියෙන ෆයිල් කෝඩ් එක මම ඔයගොල්ලන්ට මේ ෆයිල් එක ෂෙයාර් ලින්ක්ස් දෙනකොට දෙන්නම්. ඒ ෂෙයාර් ලින්ක්ස් වලින් ඔයගොල්ලොත් මේ ෆයිල් එකම යූස් කරන්න. මොකද මෙතනදී මම ස්ටයිල්ස් ගැන එහෙම නැත්නම් CSS ගැන මේකෙන් මෙන්නේ මෙහෙමයි කියලා පැහැදිලි කරන්න හදන්නේ නැහැ. මොකද අපි රියක්ට් වල ඉස්සරහට කතා කරනකොට කොහොමද ස්ටයිල්ස් ඇප්ලිකයි කරන්න කියන එක ගැන අපි කතා කරනවා. එතනදී අපි ස්ටයිල්ස් ගැන කතා කරමු. දැනට ඔයගොල්ලෝ මේ ස්ටයිල් කෝඩ් එක කොපි කරගෙන මෙන්න මේ SRC කියන ෆෝල්ඩ එක ඇතුලේ හදා ගන්න ස්ටයිල් කියලා ෆෝල්ඩ එකක් ස්ටයිල් කියලා CSS ෆයිල් එකක් හදාගෙන ඒකට මේ කෝඩ් එක කොපි කරගන්න කොපි කරගන්න සේව් තියාගන්න. ඊට පස්සේ මම මෙන්න මේ CSS ෆයිල් එක මෙතනට ලින්ක් කරගන්නවා. පස්සේ මම ID root කියලා තියෙන div එකට යටින් script tag එකක් ලියා ගන්නවා. මේ script tag එක තමයි ඉතින් අපි code එක දැන් ලියන්න හදන්නේ. මේ ඊට කලින්
මම ඇඩ් කරගන්නවා. ඇති මංකුවන අපි මේක මේ බොහොම සරලම ප්‍රිමිටීම මෙතැඩ්ඩි ඉඳල තම අපි මේ රියෙක්ට් එක හදන්න කියලා. මේ රියෙක්ට් එක ඇප් එක හදද්දි අපි රියෙක්ට් ඉම්පෝට් කරන්න යාන් පාවිච්චි කරන්න යමුකුත් කරන්න තියෙන බේසික්ම ලෙවල් එකේ තමයි අපි යූස් කරන්නේ. ඉතින් බේසික්ම ලෙවල් එක යූස් කරනවා කියලා කියන්නේ අපිට රියෙක්ට් කියන ලයිබ්‍රරි එක සාමාන්‍ය අපි අර දන්න සරලම විදිහට මේකට ඇටෑච් කරගන්න. ඒකට ඇටෑච් කරගන්න මම ගාව තියෙනවා CDN link ටික. මේ CDN links ටික මම මෙන්න මේ විදිහට මේකට ඇටෑච් කරගන්නවා. හරි, ඊට පස්සේ මම මේක ඇතුලේ කෝඩ් එක ලියා ගන්නවා මෙන්න මේ විදිහට. ඉතින් මම මේ කෝඩ් එක ලියනකොට මතක් කරන්න ඕනේ මේක තියෙන එක මන්ද ලියාගෙන යනකොට ඔයගොල්ලෝ සමහරට අපහදී වෙන්න පුළුවන්. හැබැයි මේක සම්පූර්ණ ලියලා පස්සේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න මොකක්ද මේ එක එක කෝඩ් එකෙන් සිද්ධ වෙන්නේ කියලා. මම ලියනවා const app equal තවල දාන්න arrow key එක arrow key function එක තියෙනවා. ඒ arrow function එක ඇතුලේ මම ලියනවා return react.createElement කියලා මම ෆන්ක්ෂන් එකක් ලියනවා. එතන මම ලියන ෆන්ක්ෂන් එකක් නෙමෙයි මේක, මේ මේ වෙනකොට තියෙන react වල තියෙන ෆන්ක්ෂන් එකක්. මේ ෆන්ක්ෂන් එක මම කෝල් කරා මේ react.createElement කියන ෆන්ක්ෂන් එකෙන්. ඇත්තටම වෙන්නේ අපි කියනවා මෙතන මේ react කියලා අදහස් කරන්න මෙන්න මේ අපි මේ import කළ දෙන්නේ මෙන්න මේ react development කියන javascript file එක ඇතුලේ තියෙන ෆන්ක්ෂන් එක. ඉතින් මේ react.createElement කියන ෆන්ක්ෂන් එකෙන් ඇත්තටම වෙන්නේ අපි කියනවා මෙන්න මේ data ටික use කරලා මට react component එක නැත්නම් react element එකක් මට හදලා දෙන්න කියලා. ඉතින් අන්නේ element එක හරියට සාමාන්‍ය අපි html වල ලියන div එකක් වෙන්න පුළුවන්, h tag එකක් වෙන්න පුළුවන්, p tag එකක් වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අපි හදනවා නම් මේ විදිහට තමයි basic level එකේදී අපිට හදන්න සිද්ධ වෙන්නේ. ඒකට ඕන කරන parameters කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඒ අපි හදන element එක cover වෙන. නැත්නම් ඒ element එක wrap වෙන element එකේ නම මොකද කියන්නේ? HTML tag එකේ නම මොකද්ද? ඒක මම දෙනවා මෙතනදී div එකක් කියලා. මට ඕනේ මේ දැන් මම react වලින් හදන element එක div එකකින් තමයි wrap වෙලා තින්නේ. කියන්නේ div කියන HTML tag දෙකකින් තමයි කියන්නේ div එකක් කරලා ආයි div එකක් close කරලා ඒක අතරමැද මට මේ ඕන කරන element එක හැදෙන්න ඕනේ කියලා. ඊළඟට තියෙනවා අපිට අවශ්‍ය කරන data මොනවාරි pass කරන්න. ඉතින් අපි ඒක ඉස්සරහට කතා වෙනවා. දැනට මම empty object එකක් pass කරනවා. මට ඇත්තට මේක empty object එකක් දාන්නත් පුළුවන්. නැත්නම් null කියලා දාන්නත් පුළුවන්. මම මෙතන empty object එකක් pass කරනවා. ඊට පස්සේ මට ඕන කරන content එක මට දාන්න පුළුවන්. දැනට මම මේකේ දාන්නම් වීඩියෝ වලට ලේසි වෙන්න. this is react කියලා. ඉතින් මෙතනදී කියන්නේ මේ div එකකින් wrap වෙලා තියෙන ඒ container එක ඇතුළේදී මොකක්ද සඳහන් වෙන්න ඕනේ. මම දැනට මෙතන නිකන් string එකක් දානවා. දාලා ඉවර වෙලා මෙතන පහළදී ලියනවා const container කියලා const එකක් හදාගන්න. ඒකට මම දාගන්නවා document.getElementById id name එක root. මම කියනවා මේ document එකේ තියෙන root කියන id එක තියෙන element එක container එක විදිහට සලකන්න කියලා. කියන්නේ මෙන්න මේක. මෙන්න මේ div එක තමයි container එක විදිහට සලකන්න කියලා. ඔන්න මම යාව variable එකකට assign කරගත්තා. ඊට පස්සේ මම කියනවා const root equal root කියලා const එකක් හදාගන්න. ඒකට react dom dot create root container. මේකද කියන්නේ දැන් අපි මේ
IDE එක root කියලා තියෙන div එක අරගෙන යාව මේ container කියලා නම් කරගන්න. අන්න ඒ container කියලා නම් කරගත්ත එක්කෙනාව මේ react වල තියෙන react DOM අපි මතකන කලින් කතා කරලා තියෙනවනේ මේ react DOM එක කියලා කියන මොකද? අන්න ඒ DOM එකේ react වලින් හදන manually again react වලින්ම implement කරන DOM එකේ root එක විදිහට මෙන්න මේ container එක use කරන්න. ඊට පස්සේ ආව නැවත නම් කරගන්න root කියලා. පස්සේ අපිට use කරද්දී අපි කියලිම root කියලා කිව්වම එයා දන්නවා මේ අර root කියන ID එක තියෙන container එකව react වල DOM එකේ අන්ත react DOM එකේ තියෙන root එක විදිහට යාව convert කරලා ඒ convert කරපු එක්කෙනාව මතක තියාගෙන ඉන්න එක්කෙනා තමයි මේ root කියන. ඒතර අපි root කියලා කිව්වකම තව තැනකදී JavaScript දන්නවා දැන් ආ මෙන්න මෙයා තමයි මේ react DOM එකේ root තමයි මේ root කියලා කියන්නේ කියලා. ඊට පස්සේ මම කියනවා අපි ඒ convert කරගත්තු root කියන එක්කෙනාව render කරන්න react dot create element app kill මේක දි කියන්නේ අන්නේ දැන් අපි අර කිව්වන අර root කියන ID එක තියෙන එකනාව අරගෙන එයාව react dom එකේ root එක විදියට සලගන්න අන්න එහෙම root එක විදියට සලකපු container එකව අරගෙන එයාගේ ඇතුලේ මම මේ හදලා තියෙන app කියන element එක render කරවන්න කියලා තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. මම මේක save කරලා මේ file එකේ copy path ගිහිල්ලා අපිට error එකක් ඇවිල්ලා තියෙනවා කියලා. react dom.create root is not a function කියලා ඇවිල්ලා තියෙනවා. මොකද්ද ගැටලුව කියලා. මෙතනදී අපිට යදා ගන්න පුළුවන් අපි ඩිබග් කරනකොට මෙන්න මේ වගේ දෙයක් දාන්න පුළුවන් මෙතන not rendered කියලා. not rendered කියලා කියන්නේ හරියට මේක වැඩ කරලා නැහැ කොහේද තැනක් ගැටලුවක් තියෙනවා බලමු මොකක්ද කියලා. create root හරි මෙතන තමයි ගැටලුව ඇති මෙතන ඊය කරක් අතපසු වීමක් කියලා තියෙනවා this is react කියලා අපිට text එකක් ලැබෙනවා ඒ කියන්නේ අපි දන්නවා දැන් මේක වැඩ කරනවා කියන්නේ ඉතින් මේක පුංචි වෙනසක් තියෙනවා මෙතන මම ඒගොල්ලන්ට පැහැදිලි කරන්න තමයි මෙතන දැම්මේ මේ විදියට ඉතින් මෙතනදිත් ඇත්තරම වෙන්නේ div එකක් ඇතුලේ තමයි මේ this is react කියන text එක වෙන්නේ ඉතින් ඔන්න අපි බලමු මෙතන elements වලට ගිහිල්ලා ඔලන් පේනවාදී ID එක root කියලා තියෙන div එක ඇතුළේ තමයි තව div එකක් හැදලා ඒක ඇතුළේ this is react කියලා නිකන් just text එකක් ඇවිල්ලා. ඉතින් මම මෙතනට මේක මෙහෙම දානවා වෙනකොට මම මෙන්න මෙහෙම වැඩක් කරනවා පොඩ්ඩක් විතර. ඒකට පැහැදිලි වෙන්න මම තව react element එකක් මෙතන හදනවා. create element. ඉතින් ඔකලන් පේනවාද මේ create react.create element කියන function එක ඇතුළට දෙන පැරාමීටර් එකේ මේ තුන්වෙනියට දෙන්න ඕන අපිට ඒක ඇතුළට එන්න ඕන කන්ටෙන්ට් එක මොකක්ද කියන්නේ ඒ කන්ටෙන්ට් එක වෙනුවට අපිට තවත් රියැක්ට් එලිමන්ට් එකක්ම හදලා මේ විදිහට පාස් කරන්න පුළුවන්. මේක ඇතුළේ ඕන නම් අපිට තවත් රියැක්ට් එලිමන්ට් එකක් හදලා පාස් කරන්න පුළුවන්. ඔක දන්නවා මේ රියැක්ට් කියලා කියන්නේ කොහොමත් කම්පරන්ට් බේස්ඩ් යනවා කියලා. ඉතින් මෙතනදී
මං කරන්න දන්න ඒ වගේම දෙයක් තමයි. ඉතින් මම මෙතනදී කියනවා මේක wrap වෙන්න ඕනේ container එක තමයි H1 tag එකක වැටෙන්න ඕනේ. ඊට මට බුද්ධියට පාස් කරන්න නැහැ. ඒ හින්දා මම මේක empty object එකක් දානවා. ඒක ඇතුළේ මම දානවා my react app කියලා. දැන් අපි බලමු කොහොමද මේක පේන්නේ. ඉතින් මම මේක H1 tag එකකට මාරු කරේ මේක නිසා. මොකද මගේ style එක මම ලියලා තියෙන H1 tag එකට apply වෙන විදිහට. ඉතින් ඔයගොල්ලෝ පේනවා my react app කියලා අපිට ලස්සනට මෙතන display වෙනවා. අර not rendered කියන text එක එන්නේ නැහැ. ඔයගොල්ලෝ සමහරවිට පේනවා ඇති. මේක මම refresh කරනවා. මෙතන not rendered කියන text එක තප්පරයකට අපිට visible වෙලා නැතු වෙන හේතුව තමයි මේ අපේ මේ HTML structure එක මුලින්ම load වෙලා ඊට පස්සේ තමයි මෙන්න මේ react එකට අදාළ තියෙන JavaScript code එක රන් වෙන්නේ. ඒ code එක රන් වෙලා ඉවර වෙනකන් ඒ ගත වෙන බොහොම සුළු කාලෙදී තමයි මේ not rendered කියන text එක අපිට බොහොම සුළු කාලයකට මෙතන appear වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි බොහොම සරල මට්ටමේ බොහොම primitive level එක පාවිච්චි කරලා අපිට පාවිච්චි කරන්න තියෙන සරලම මට්ටම භාවිතා කරලා pure react app එකක් අපි හදාගන්නේ. හරි, ඉතින් ওই විදිහට තමයි අපි react පාවිච්චි කරලා සහ javascript පාවිච්චි කරලා pure විදිහට එහෙම නැත්නම් තියෙන සරලම ක්‍රමයට react application මත react app එකක් අපි හදාගන්නවා. ඉතින් මේකට අපි app එක විතරක් හදාගත්තට මේකට තව අපි react components use කරන්නත් ඕනේ. ඉතින් මේ react component එකක් කොහොමද හදාගන්නේ නිසා component එකක් කොහොමද මේ app එකට connect කරන්න කියන එක අපි ඊළඟ video එකේදී කතා කරමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.